මේක දැන් අපි වෙන ෂෝ එකක් ගත්තොත් වෙන ෂෝ එකකට අපි ගියා ප්‍රේක්ෂක වෙනුවෙන් අපි නර්තනය කර ගායනා කර මොකක් හරි ඉදිරිපත් කරා අපේ චෙක් එක ගත්තා අපි ආවා එහෙමනේ කරන්නේ සාමාන්‍ය එතකොට මේක ඊට වඩා වෙනස් වෙනවා මේක වෙනස් වෙන්නේ අපි මේක අර කිව්වා වගේ නොවැම්බර් මාසෙ දෙසැම්බර් මාසෙ වෙද්දිම අපි මේක බලාපොරොත්තු වෙන්නේ හේතුව හේතු ගණනාවක් තියෙනවා ඒක හේතුව තමයි මේක නිකම්ම ෂෝ එකක් නෙමෙයි අපි මේකත් මේකෙන් තමයි අපිට ෆස්ට් ටයිම් මේක තමයි ලංකාවේ එකම මේ ෂෝ එක ජේෂ්ඨයෝ සහ කනිෂ්ඨයෝ දෙගොල්ලොම එකට එකතු වෙන. එතකොට අපිට මේ අවස්ථාව වෙන කොහෙවත් ලැබෙන්නේ නැහැ. චිත්‍රපටයකදී අපිට හම් වෙන්න පුළුවන් දර්ශනයක දිසි දර්ශනයක් දෙකක් කියන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. දැන් ඉස්සර වගේ අපි ගිහිල්ලා මේ නැවතිලා ඉඳගෙන චිත්‍රපටි කරන කාලයක් නෙමෙයිනේ. ඉතින් දැන් මේ අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ලැබෙන්නේ නැහැ කියන්නේ අපිට අර 60 70 දශකයේ අත්දැකීම් ටික මෙහෙට ප්‍රේරණය වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඉන්ඩස්ට්‍රියක් පරිණාමය වෙන්නේ ඉදිරියට යන්නේ සහ පෝෂණය වෙන්නේ ඒ අතීතයේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ තිබුණු අත්දැකීම් සහ ඒ අයගේ මඟ පෙන්වීම එක්ක. දැන් ওই ටික සිද්ධ වෙන්නේ මේ රිදිරයක් කාල සීමාවේ. ඒක අතිශය වැදගත් කාරණයක්. ඒ පෝෂණය සහ ප්‍රතිපෝෂණය. මොකද ඒගොල්ලෝ අප්ඩේට් වෙනවා සමහර දේවල් වලින්. අපි ඒගොල්ලොන්ගේ දේවල් වලින් දැනුවත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අතිශය වැදගත් එකක් සිනමාවේ ඉදිරි ගමනට. ඔව්. ඒ සමානලට අපි දන්නවා අපි මේක කරන්න හොඳ නැහැ. මේගොල්ලෝ මෙහෙම කරපු නිසා මෙහෙම වරද්දකින් තියෙන එක තමයි මේ අපිට මෙහෙම කියන්නේ. ওই ටික සිද්ධ වෙනවා ওই කාල සීමාව ඇතුළත. ඉතින් ওই වගේ අත්දැකීම් එකතුවක්. එතකොට අර කිව්වා වගේ අපේ චන්න විජේවර්ධන මහත්මයාගේ මේ නර්තන වින්‍යාසයේ තියෙන ගැඹුර මං කියන්නේ තවමත් කවුරුවත් හරියට මේක කියවලා නැහැ කියලා. ඒ කියන්නේ මේ නිකම්ම නිකන් අපි නටනවා නෙමෙයි. මේක කාට හරි ඇනලයිස් කරන්න පුළුවන් නම් PhD මට්ටමට ඇනලයිස් කරන්න පුළුවන් තරම් ගැඹුරක් මෙහි යටිපෙළේ තියෙනවා මේ නර්තන වින්‍යාසය. මේවා මේ සැරේ මං හිතන්නේ මම දැක්ක විදිහට මේ සැරේ මම රියසල් කීපයක් දැක්කා. ඔහුගේ මම දැකපු ඉහළම මට්ටමේ තාමත්ම ගැඹුරු නර්තන වින්‍යාසයක් මේවර රිදිරැකගේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මතු පිටින් පේනකට එහා ගියපු ඉතාම ලොකු ගැඹුරක්. මං හිතන්නේ මේ මේ එක නිසා තමයි මේ බුද්ධිමත් ප්‍රේක්ෂීන් පිරිසක් රිදිරැක් වට එකතු වෙන්නේ. අනේ තුන්වෙනි කාරණය ඔබේ උත්තර ප්‍රශ්නේ නෝ තුන්වෙනි කාරණය මේ මේක සත්කාරයක්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බෞද්ධ විදිහට අපි විශ්වාස කරනවා දේශනා කරලා තියෙනවානේ මේ කට්ටියක් එකතු කරගෙන පින් කරාම පින වැඩි කියලා. එතකොට ඒ පිනේ අර කම්ම විභාග සූත්‍රයේ තියෙනවා ඒ පිනේ ප්‍රතිඵල තමයි පිරිස් බලය ලැබෙනවා ජනප්‍රියත්වය ලැබෙනවා එහෙම එහෙම ගොඩක් මේ මේ දේවල් ලැබෙනවා. ඉතින් මේ කරන්නේ එහෙම සත්ක්‍රියාවක්. එතකොට මේ සත්ක්‍රියාව මූලිකව ආරම්භ කරපු ජයන්ත ධර්මදාස මහත්මයා ඔහුගේ සංකල්පයක් මත ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සහ ඊට පස්සේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය අපේ අතිදක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නේ කිෂුගොමස් මහත්මයාතුම ඒ පිරිස මේ ඔක්කොමලා එකතු වෙලා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් පිරිසගේ සේවනය යටතේ තමයි මේ ගමන ඉදිරියට යන්නේ සහ ඊට යටින් විශාල පිරිසක් මේකේ සේවය ලබනවා. ඉතින් මේ සියලු ක්‍රියාවලිය එක චන්න විජේවර්ධන උපුලි මණි බාර්ත ඇතුළු අයගේ විශේෂඥ නර්තන වින්‍යාසයත් එක්ක තමයි රිදිරයක් හැඩගැන්නේ. ඉතින් ඒකම මතක් කරන ප්‍රූවෙල් අපේ රවීන්ද්‍ර පුරසිංහ මහත්මයාගේ කැමරා කරන ඇතුළු සංවිධායක මණ්ඩලය විශාල සේවයක් කරමින් මේ සත්ක්‍රියාවටයි දායක වෙන්නේ. එතකොට මේක බලන්න ටිකට් එකක් අරන් එන කෙනා පවා දායක වෙන්නේ ඒ සත්ක්‍රියාවට. එතකොට මේ පින බෙදලා යන්නේ ඒ අයටත් එක්ක. එතකොට නිකම් නිකම් රසවින්දනය ලැබෙනව නෙමෙයි ඊට වඩා එහා ගියපු ලොකු හදවත පිරිච්ච සතුටක් එක්ක තමයි ඒ අයට ගෙදර යන්න පුළුවන් වෙන්නේ. පොබුදු කියවනේ වෙන ෂෝ එකකට ගියොත් වැඩේ කෙරුවා චෙක් එක අරගෙන ගෙදර යන්න කියලා. මේ කිසිම කෙනෙක්ට මේකට චෙක් එකක් හම්බෙන්නේ නැත. මේ සියලුම දෙනා ස්වේච්ඡාවෙන් තමයි මේකට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක අතිවිශේෂ කාරණයක්. සහ දැන් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනේ අපිට. මම විශ්වාස කරන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් අපි කවුරුවත් දැන් මම අවුරුදු මම පස්සේ ඉදිරියක් ඉඳලා ඉන්නවා. ඒ කියන්නේ දැන් 15 15. අදවනතුරු ඒ ඉන්ෂුරන්ස් එක අරගෙනත් නැහැ. අපි කවුරුවත් ඒ ඉන්ෂුරන්ස් එක අරගෙනත් නැහැ. ඒ කියන්නේ ඒක අපි දීලා තියෙන සම්පූර්ණයෙන්ම වයසට ගියාම නම් ඕනෙ වෙයි. ඒක තමයි. දැන් අපි බුදුගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ උදාහරණ. පළවෙනි රිදීරයක් එක් කරනකොට වයස කීයද? අවුරුදු පාර්කයක්. Dialog home broadband හඳුන්වා දෙන ගෙදරට Wi-Fi reload එක GB 20ක් රුපියල් 540කට